of music. Mama Chamira Pereira, Sri Lanka Kamkaru Janata Peramune Sabhapati, me madhya sakatchawata sahabhagi wi sitinawa. Sri Lanka Kamkaru Janata Peramune Lekam Daniel Janaston Sahodaraya, e wagema Jatika Sangvidhayaka Milan Pereira Sahodaraya, Bhandagarika Robert Juliana Sahodariya, e wagema Paripalana Lekam Shanta Kumar Sahodaraya. Pamina sitina madhya sahodayan sahodaraatmakawa piligannawa. Dan ape me madhya sakatchawai aarambhaya ganne api dan dina dehekata tunakata kalin dakka Harshada Silva harita nikan kadawaraya wahila wage ගහගෙන ගහගෙන කතා කරනවා. ඔව් ලක්ෂ 500ක් ලැබුණා මට ඒක ලැබෙන්න ඕනේ. ආ මේ රනිල් වික්‍රමසිංහගෙන් කෝටි 5කට වැඩි මුදලක් ලබා ගැනීම පිළිබඳව ගිරිය පුප්පගෙන හර්ෂද සිල්වා කතා කරනවා. මේ කතාව ඇතුලේ තියෙන දේ තමයි අපේ සාකච්ඡාවට භාජනය කරන්නේ. මුලින්ම කියන්න තියෙන්නේ නිකන් හර්ෂද සිල්වාගේ කතාවෙන් පෙන්වන දේ තමයි අපි කොහොමත් අස්සය පිටේ තමයි බොල යන්නේ, අපි කොටලුවෙක් පිටේ යන්නේ නැහැ කියන එක. අපිට ඕන අස්සෙක් බොල කොටලුවෙක් වැඩක් නැහැ කියන එක තමයි එලි පිටම ඇවිල්ලා කිව්වේ. නැත්තම් අර අපේ සින්දුවක් තියෙන්නේ හදවතින් අපි යුදබිමේ ඔබ තනිකරේ නැත කිසි දිනේ. ඉරණේම සින්දුව හදවතින් අපි යුද බිමේ ඔබ තනිකරේ නැත කිසි දිනේ. රනිල් වික්‍රමසිංහෝ මේ යුද්ධයේදී අපි තනි කරන්නේ නැහැයි කියන එක තමයි ඔය තප්පුලලා හර්ෂද සිල්වා ඇතුළු කණ්ඩායම කියමින් ඉන්නේ. දැන් මේක එලිපිට කියන්න පටන් අරන් තියෙනවා. එතකොට මේ කතාව අපි කියන්නේ අපේ දේශපාලන ඉතිහාසයේ මේ මොහොතේ දිගහැරිමින් තියෙන තත්වය පිළිබඳව, ඉතිහාසයේ දිගහැරුණු තත්වයක්, මේ මොහොතේ දිගහැරිමින් තියෙන තත්වයක් පිළිබඳව කතා කරමි. අපි මේක නිතරම මතක් කරන කාරණයක් තමයි කාල් මාක්ස් කියපු කාරණයක් තියෙනවා. එකවරක් සිදු වුණු දේ නැවත වතාවක් සිදුවිය හැක. ඉතිහාසයේ එකවරක් සිදු වුණු දේ නැවත වතාවක් සිදු විය හැක. එය පළමු වර ඛේදාන්තයක්, ට්‍රැජඩි එකක්. දෙවන වරය සිදු වුවොත් එය ප්‍රහසනයක්, නැත්නම් ඒ විකඩමක්. දැන් මේ දේශපාලන සිදුවීම් පෙළ දිහා බැලුවාම, දැන් සිදු වෙමින් තියෙන දිහා බැලුවාම අපිට පේන දෙයක් තමයි ඛේදාන්තයක් අපි දැක්කා. ඒ තමයි කෙහෙල්වත්තේ රණසිංහ ප්‍රේමදාසගේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පැමිණීම. ඒක එක්තරා විදිහක ඛේදාන්තයක් විදිහට තමයි දේශපාලන ඉතිහාසයේ අපිට දකින්න ලැබෙන්නේ. ඒ කොහොමද? දැන් අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය කොම්ප්‍රඩෝර් ධනපති පන්තියේ දේශපාලන පක්ෂය. යටත් විජිතවාදී යුගයේ, පශ්චාත් යටත් විජිතවාදී යුගයේ මේ පරාදීන ධනවාදී ආර්ථිකය තුළ ගොඩගෙනගුණු ඒ කොම්ප්‍රඩෝර් පන්තිය එකතු වුණු තැන, පෙළ ගැහුණු තැන තමයි එක්සත් ජාතික පක්ෂය, UNP. දොඩේ UNP නියෝජනය කළේ ඒ කොම්ප්‍රඩෝර් ධනපති පන්තිය. හැබැයි රණසිංහ ප්‍රේමදාස නායකත්වයට පැමිණීම අහඹු සිදුවීමක්. අහඹුවක්, එක්තරා විදිහක අහඹුවක්. හොඳ, රණසිංහ ප්‍රේමදාස
සහ මේ ක්‍රොම්ප්‍රඩෝර් පන්ති අතර ගැටුමක් තිබුණේ. ඔවුන් සූදානම් වුණේ නෑ මේ කොම්ප්‍රඩෝරු ධනපති පන්තිය රනිල් රණසිංහ ප්‍රේමදාසව නායකෙක් විදිහට පිළිගන්න. සර් රණසිංහ ප්‍රේමදාසටත් මේ කොම්ප්‍රඩෝර් පන්තියත් සමග ගැටුමක් තිබුණා. ඒ නිසා තමයි අපි දකින්නේ ජනාධිපතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධනට නැවත වරක් ජනාධිපතිවරණයට ඉල්ලන්න කියලා යෝජනා වෙනවා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී. ඉතිහාසය අපි කියවලා තියෙනවා. ලයනල් ජයතිලක තමයි මේ යෝජනාව කරන්නේ. ස්ථිර කරනවා මෙරිල් කාර්යවසම. එතකොට අපි දැක්කා මේ ලයනල් ජයතිලකත් මේ යෝජනා කරපු අයටත් ස්ථිර කරපු අයටත් මොකද්ද උනේ කියන එක මේ රටේ ජනතාව දැක්කා කියවලා ඇති. ඒ වගේම අපි දැක්කා මේ සමගම ජේ.ආර්. ජයවර්ධනව යෝජනා කරනකොටම ජේ.ආර්. ගෙදරපළ කියලා දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් කොළඹින් පටන් අරගෙන දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා විදියට හිටපු හර්ෂ අබේවර්ධනට අත්වෙච්චීරණමත් අපි දැක්කා. එතකොට මේ කොම්ප්‍රඩෝර් පන්තියත් එක්ක රණසිංහ ප්‍රේමදාසගේ ගැටුම මේ ඉතිහාසයේ අපි දැක්ක දෙයක්. දේශපාලන ඉතිහාසයේ අපි දැක්ක දෙයක්. ඒ වගේම මේ ලේකම් ධූරයට එක්සත් ජාතික පක්ෂයේ රණසිංහ ප්‍රේමදාසගේ කිට්ටුම සමීපතම හිතවතා වෙච්ච ගෝලයා වෙච්ච සිරිසේන කුරේපත් වෙනවා. දැන් මේ ගැටුම දිගටම ගියා. රංජන් විජේරත්න, ලලිත් ඇතුළත් මුදලි, ගාමිණී දිසානායක දිගින් දිගටම මේ කොම්ප්‍රඩෝර් පන්තිය නියෝජනය කරපු අය රණසිංහ ප්‍රේමදාසත් සමග ගැටුණා. අපි අහලා තියෙනවා, පත්‍රවලින් අපි දැකලා තියෙනවා, කියවලා තියෙනවා ගාමිණී දිසානායක කොතරම් නොසලකා හැරියද කියනවා නම් රණසිංහ ප්‍රේමදාස සාකච්ඡා වලට රැස්වීම් වලට එනකොට ගාමිණී දිසානායක මේසෙ උඩ කකුලක් තියාගෙන පොත් කියවනවලු. පොතක් කියවනවලු. ඒ තරම් රණසිංහ ප්‍රේමදාසව මේ කොම්ප්‍රඩෝර් ධනපති පන්තිය නොසලකා හැරියා. ඒක බාරගත්ත අභියෝගයක් විදිහට රණසිංහ ප්‍රේමදාස ඔවුන්ට හැරෙයිව ගැටෙන්න ගත්තා. ඔවුන් සමග ගැටුමක් තිබුණා. ඒක ඔහු ඉරණමක් විදිහට බාරගත්තා. එක පැත්තකින් ගැටෙන්න ගත්තා. ඒක ඔහු බාරගත්තා. ඒ අභියෝගය. අනෙක් පැත්තෙන් ඒකට ගැටෙන්න, ඒකත් එක්ක හැප්පෙන්න මේ කොම්ප්‍රඩෝර් ධනපති පන්තියෙන් පිට වෙන ධාරාවක අය ඔහු කිට්ටු කරගත්තා. සමීප කරගත්තා. දැන් සුසිල් සිරිවර්ධන වැනි අය, දැන් ජයතිලක වැනි අය එයව කිට්ටු කරගත්තා. ඒක පැත්තකින්. අනෙක් පැත්තෙන් මේ කොම්ප්‍රඩෝර් ධනපති පන්තියට පිටින් තවත් පහළ ජන සමාජය ඇතුල් කරගන්න යම් යම් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළා. ඒ අනෙකුත් පන්ති මේ එක්සත් ජාතික පක්ෂයට ඇතුල් කරගන්න ඔහු යම් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළා. නිසා ඔහු මේ අභියෝගය, මේ කොම්ප්‍රඩෝරු ධනපති පන්ති අභියෝගය ඔහු පිළි අරගත්තා, බාරගත්තා, ඒකත් එක ගැටුණා, ඒක ඉරණම බවට පත් කරගත්තා. ඔහුගේ අවසානයත් බවට පත් වුණේ, ඔහුගේ අවසානයගේ මරණයත් මං හිතන්නේ මේ ගැටුමේම ප්‍රතිඵලයක් වුණා. එනිසා තමයි අපි කියන්නේ මේක මාක්ස්ගේ වචනයෙන් කියනවා නම් ඛේදාන්තයක්, ට්‍රැජඩි එකක්. මේ කෙහෙල්වත්ත රණසිංහ ප්‍රේමදාසගේ මේ ආගමනය, ඒ දේශපාලන ඉතිහාසයේ සිදුවීම ඛේදාන්තයක්, ට්‍රැජඩි එකක්. දැන් ඒක කෙහෙල්වත්ත රණසිංහ ප්‍රේමදාසගේ ඒ ඛේදාන්තය, ඒ දේශපාලන ඉතිහාසයේ ඛේදාන්තයක් නම් වර්තමානයේ ඔහුගේ පුත්‍රයා සජිත් ප්‍රේමදාසගේ ආගමනය, සජිත් ප්‍රේමදාසගේ භූමිකාව ගමන් කරමින් තිබෙන්නේ කොතනටද? දැන් අද මේ වන විට බොහොම පැහැදිලිවම එදා තිබුණු බෙදීම, ඒ පන්ති බෙදීම, ඒ කොම්ප්‍රඩෝර් පන්තිය, ඒ බෙදීම බොහොම පැහැදිලිවම පේන්න තියෙනවා. ඒක බෙදීම සිදුවෙමින් තිබෙනවා.
රණසිංහ ප්‍රේමදාසගේ අභියෝගයක් විදිහට බාර අරගෙන ඒකත් එක්ක හැප්පෙනකොට අද ඔහුගේ පුත්‍රයා සජිත් ප්‍රේමදාසගේ භූමිකාව මොකක්ද? සජිත් ප්‍රේමදාස අද මේක බාරගන්නේ ඒ නව ලිබරල් වාදය සහ නව ලිබරල් වාදීන් ඉදිරියේ ධනින් වැටිලා ඔවුන්ව අස්වසමින් ඔවුන්ට යටත් වෙමින් ඔවුන්ට ආවඩමින් මම තමයි රනිල් වික්‍රමසිංහට වඩා හොඳම නව ලිබරල් වාදියා. මම තමයි කොම්ප්‍රඩෝර් පන්තියේ ගැලවුම්කාරයා. රනිල් වික්‍රමසිංහට වඩා මම ධනපති පන්තිය වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ කොම්ප්‍රඩෝර් පන්තිය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ නිසා මාව නායකයා බවට පත් කරගනි. ඒක තමයි දැන් සජිත් ප්‍රේමදාස කරමින්. මම තමයි මේ කොම්ප්‍රඩෝර් පන්තියේ නියෝජිතයා. රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒ නිසා මට දෙන්න නායකත්වය. ඒක තමයි මේ ධනින් වැටමින් කියමින් ඉන්නේ. ඒ නිසා අර ට්‍රැජඩි එකක් වුණා නම් රණසිංහ ප්‍රේමදාස මේ දැන් කරමින් ඉන්නේ ප්‍රහසනයක්. මාක්ස්ගේ වචනයෙන්ම කියනවා නම් මෙය දෙවන වතාව සිදුවන විට මේ සජිත් ප්‍රේමදාසගේ භූමිකාව ප්‍රහසනයක් බවට පත් වෙමින් තිබෙන්නේ. ඒක තමයි දේශපාලන කියවීම. සජිත් ප්‍රේමදාස දැන් තොරතෝංචියක් නැතුව අනේ මේ අහිංසක පොඩි දරුවන් ඉදිරියට ගිහිල්ලා ලක්ෂ 10ක් විතර මොකක් හරි දීලත් ඒ ළමයින්ට ටියුෂන් පන්තියක් දෙනවා. ඒ ළමයි ඉදිරියේ තියාගෙන තොරතෝංචියක් නැතුව කියවනවා 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 සමාජවාදයට මාක්ස්වාදයට එරෙහිව වාමාංශික ව්‍යාපාරයට එරෙහිව එන්.එම්. පෙරේරාට එරෙහිව මේ රටෙහි සිදුවුණු සාධනීය පොදු ජනතාව වෙනුවෙන් කරපු ඒ සාධනීය පරිවර්තනයන් හැල්ලුවට ලක් කරමින් ඒවට නිකන් වෛරී සහගතව ඒවට ප්‍රහාර එල්ල කරමින් සමාජවාදය මාක්ස්වාදය ගෝනි බිල්ලකු බවට පත් කරමින් පහර පිට පහර දෙනවා. ඇයි මේ? දැන් ඒ විදියට පහර දෙන්න මේ සමාජවාදයේ මාක්ස්වාදයේ තියෙන වර්චුස් වලට වෙන කිසිම දක්ෂිණාංශික නායකයෙක් මේ දක්වා සමාරිට පහර දීලා නැහැ. දැන් ජේ.ආර්. ජයවර්ධන පවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය බවට පත් කළා. ඔහොම පහර දෙන්න ගියේ නැහැ මාක්ස්වාදයට සමාජවාදයට. අඩුම තරමින් ඒක කියවලා තියෙනවා නම් මං හිතන්නේ නොකියවීමේ ඒ තියෙන ලදරුකම තමයි මං හිතන්නේ මේකෙන් එක පැත්තකින් ප්‍රදර්ශනය වෙන්නේ. තමන් සමාජවාදය මාක්ස්වාදය කියවලා තියෙනවා නම් පරිශීලනය කළා තියෙනවා නම් මං හිතන්නේ ලෝකේ කවුරුත් මේ සමාජවාදය මාක්ස්වාදය ඒක ෆැසිස්ට්වාදයට සම්බන්ධ කිරීම මං හිතන්නේ එහෙම කරන්නේ නැහැ. එහෙම කියවලා තියෙන කෙනෙක් ටෙක්ස්ට් වලට ගිහිලා තියෙන කෙනෙක් එහෙම කරන්නේ නැහැ. ඉතින් ලදරුකම ඒ ලදරුව ඉස්සරහට ගිහිල්ලා ලදරුවෙක් විදියට මේ කියන කතාව මේ විදියට ගෝනි බිල්ලෙක් බවට පත් කරන්නේ ඇයි? සමාජවාදය මාක්ස්වාදය වාමාංශික ව්‍යාපාර ඇයි මේ? මම හිතන්නේ ඇඩම් ස්මිත් හේක් මිල්ටන් ෆ්‍රීඩ්මන් මං හිතන්නේ මේ අයටත් වඩා නිකන් කියන විදියට මේ අයටත් වඩා නව ලිබරල් වාදය ගැන කියන්නේ. නව ලිබරල් වාදී බරපතලම ප්‍රශ්නය වන මේ රෙගියුලේෂන්ස් කඩා බිඳ දැමීම ගැන ඒ වෙනුවෙන් පෙනින නෝ රෙගියුලේෂන්ස් කියනවා. එයාගේ වචනෙම නෝ රෙගියුලේෂන්ස්. ඒ නව ලිබරල් වාදයේ ප්‍රධාන ආස්ථානයක නෝ රෙගියුලේෂන් කිසිම ප්ලෑනින් එකක් බෑ. කිසිදු ආකාරයක නිර්ණායක නෑ. නියාමනයක් නෑ. ඒක තමයි කෙලින්ම සජිත් ප්‍රේමදාසගේ සංකල්පය වෙලා තියෙන නෝ රෙගියුලේෂන් නෝ රෙගියුලේෂන්ස් කියනවා. ඇයි මේ කියන්නේ? කාව සනසන්නේද? මොකද්ද මේ කරන්නේ? මේ කියන්නේ මම තමයි නව ලිබරල් වාදයට ඉන්න එකම මිනිහා. දැන් මාව තෝරගනින් කියලා මේ දණින් වැටිලා කියනවා මේ කොම්ප්‍රඩෝර් පන්තියට. ඒක තමයි අපි කියුවේ මේ ප්‍රහසනය. තාත්තට ට්‍රැජඩි එකක් නම් පුතාට මේක ප්‍රහසනයක්. ඒක තමයි පෙන්වන්නේ. හැබැයි ඒක ප්‍රහසනයක් කියන එක තව තව තහවුරු කරනවා. දැන් මේ දවස් දෙකකට කලින් හර්ෂද සිල්වාගේ කතාවෙන් මේක තව තවත් තහවුරු කරපු අවස්ථාවක්.